ඔබ මධ්‍යන ඔබ ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේත්‍රා මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත සියලු ඉඩම් මිනුම් කර අවසන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස් මෙරට සෞඛ්‍ය ප්‍රගතිය ලෝක බැංකුවේ පැසසුමට වී මිලදී ගැනීම රට පුරා සාර්ථකව ලක්ෂ ගණනකට අලෙවි වෙන නිර්දේශිත ලිපි කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාල තියෙනවා ඇමතිගේ ලියුම කියන්නේ ලක්ෂ 20ක් සමහර විද්‍යාල තියෙනවා මිලියනයක් කොරෝනා දරුණු වෙද්දී චීන සෞඛ්‍ය ජේෂ්ඨයන් ඉවතට जनाधिपति गोटाबे राजपक्ष मतितुमा उपदेश लबादुन्ना ए जनाधिपति कार्यालय दी इडम अमात्यांशे निलधारीन समग प्रवति साकच्चावकदी हंदुनागन अति समस्त इडम एकक प्रमाणे मिलियन 24ක් ගතව 20 වසරක කාලයේදී ඉන් 10% ප්‍රමාණයක් මිනුම් කර තිබෙනවා. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිනුම් කර අවසන් කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සිදු කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. හවුල් ආරවුල් සහ මායිම් නැති ඉඩම් මෙයටතේ නිරවුල් කෙරෙනවා. නවීන මැනුම් උපකරණ, ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කර ගන්නා ලෙසද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිගය පියවීමේදී අලුතින් බදවා ගන්නා උපාධිධාරීන් නොමු කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. සියලු මිනුම් ඒකක දත්ත පද්ධතියකට ගැනීමට නියමිතයි. ඒ අනුව ඕනෑම අයෙකුට තොරතුරු ලබා ගැනීමේ පහසුකම්ද සැලසිය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, මැනුම්පති එස්.ඩී.පී.ජේ. දම්පේගම යන මහතුරුන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. නීත්‍යානුකූල ඉඩම් ඔප්පු නැති සියලු දෙනාට ඉදිරියේදී ඉඩමක අයිතිය තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති ඉඩම් නිරවුල් කිරීමේ ජංගම වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. මේ රටේ රජයේ ඉඩම් වල පදිංචි වෙලා වගා කටයුතු කරනු ලබන ඉතා විශාල ගොවි ජනතාවක් තවමත් ඔවුන්ගේ අයිතිවාසිකම් ලියවිලි නැතුව ඔවුන්ගේ ඉදිරි රාජකාරි නැත්නම් ඉඩමේ ඉදිරි කටයුතු කරගෙන යාමට නොහැකිව ඉන්නවා. රජයේ කියන ඉඩම් වල පදිංචිය හෝ වගා කරගෙන මොනවා හෝ සම්බන්ධතාවයක් තියෙන පුද්ගලයෝ මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්න බව අඳුනගෙන විශේෂයෙන් අධිකාර ජනාධිපතිතුමාගේ සහ උපදේශකතුමා මග පෙන්වීම යටතේ වැඩසටහනක් සකස් කරන්න කියලා එතුමා අපට උපදෙස් දුන්නා. ඒ අනුව අපි වැඩසටහන් දෙකක් එතුමාගේ උපදේශ මත සාකච්ඡා කළා. එකක් කඩිනමින් කෙටි කාලීන විසඳුම් ලබා දීම, ඊට සමගාමීව දීර්ඝකාලීන විසඳුම් ලබා දීම. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ලබා ඇති ප්‍රගතිය ලෝක බැංකුවේ පැසසුමට ලක්ව තිබෙනවා. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් පිළිබඳ සුවපැලීමට ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සදාවන උපසභාපති හාති වික්ෂප මහතා දිවයිනට පැමිණියා. ලෝක බැංකුව සහන ණය යටතේ ඇමරිකා තුල මිලියන 201 ආයෝජනයේ යුතු ව්‍යාපෘති බලාවක් මෙරටදී ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැපයන බවයි ෂප මහතා කියා සිටියේ. රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ගැටලුවකින් තොරව තම අස්වනු අලෙවි කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳ ගොවි ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. වවුනියාව අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක මේ වන විටත් වි මෙට්‍රික් ටන් විශාල ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි වි අලෙවි මණ්ඩලය පවසන්නේ. වි මිලදී ගැනීමේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් මේ වන විට වි කිලෝ 113,000ක් පමණ මිලදී ගෙන තිබෙනවා. සහන මිලට පොහොර ලබා දීම හේතුවෙන් වි අස්වනුද ඉහළ ගොස් ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. ඇත්තටම අපි ගොවි වාසීන් සතුටු වෙනවා. මෙය සරේ හොඳට උඹුරු පැසිලා හොඳ මිලකුත් අපිට රජයෙන් ලැබිලා තිනවා. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ ගොවියන්ට දුන්නු වී මිලට මේ පහුගිය කන්නෝලා අපි ගොවිතැන්පත් කරලා අපිට අඩු ලාභයක් ගන්න පුළුවන් වෙන්නේ මොකද මේ පුජ්ජලික තරවකාරයන් වී ගත්තන් පස්සේ අපිට මේ මිල සතුටුදායක විදිහට දීගෙන නියම ප්‍රතිලාභයක් ලබා ගන්න බෑ. නමුත් මෙම ආණ්ඩුවේ
මූලිකත්වයෙන් වී මිල හොඳ මිලක් ලබා දීලා තියෙනවා. ඒ මිලත් එක ගොවියන්ට මා හිතන්නේ ඉතා සතුටුදායක කන්නයක් අවුරුද්දක් ඉස්සරහට ලැබෙනවා කියන එක අපට 100%ක් විශ්වාසයක් තියෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂිත වියස් වැන්න මෙට්‍රික් ටොන් 93258ක්. වවුනියාව මල්වත්ත පාර මාමඩුව නෙදුන් කේනි සහ වෙප්පම් කුලම් වීගබඩා මධ්‍යස්ථානවලදී වී මිල දී ගැනීම සිදු කෙරෙනවා. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේද වී අසනු මිල දී ගැනීම සාර්ථකව සිදු කෙරෙනවා. මේ වන විටත් වී මෙට්‍රික් ටොන් 500ක පමණ ප්‍රමාණයක් මිල දීගෙන ඇති බවයි අම්පාර දිස්ත්‍රික් ලේකම් DML බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ. ඉකුත් වසරවලදී වියස් වෙන ලබා ගැනීමෙන් පසු එය අලෙවි කිරීම වෙනුවෙන් වැඩි කාලයක් ගත වුද මෙවර ඉතා කෙටි කාලයක් තුල අස්වැරු මිලදී ගැනීම හේතුවෙන් සහන සැලසී ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. නියමිත ප්‍රමිතියෙන් යුතුව වී අලෙවි මණ්ඩලයේ වෙත අස්වැරු ලබා දිය හැකි බවද ගොවි ජනතාව පවසනවා. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ නිර්දේශිත ලිපි රුපියල් ලක්ෂ 10 සිට අලෙවි වන ක්‍රමවේදය වත්මන් රජය වෙනස් කරන බව අමාත්‍ය ඩලස් අලාපරම මහතා පවසනවා. කෑගල්ල නගරශාලාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා රචනා කළ තීරුලිපි ඇතුළත් මතකය අකුරු විය උල්පත් පෑන දෙක ග්‍රන්ථය එළිදැක්වීම කෑගල්ල නගරශාලාවේදී සිදු කෙරුණා. අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු මහජන නියෝජිතින්ද මාධ්‍ය වේදීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඕනෙම රටකට දරුවෙක්ට ඉස්කෝලයක් හොයාගන්න එරටේ අධ්‍යාපන ඇමතිගේ ලියුම අවශ්‍ය නම් ඒ රට මොනතරම් ගෝත්‍රික රටක් වෙන්න ඕන මොහොතකට හිතන්න. ඉන්දියාවේ වුණා නම් ඉන්දියාවේ අධ්‍යාපන ඇමති නම් ළමයි ඉස්කෝලේට දාන්නේ බිලියනයක් ඉන්දියානු නව දිල්ලියට එන්නට ඕන අධ්‍යාපන ඇමති හොයාගෙන. එහෙම වෙනවද? නෑ. කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාල තියෙනවා ඇමතිගේ ලියුම කියන්නේ ලක්ෂ 20ක්. සමහර විද්‍යාල තියෙනවා මිලියනයක්. මං අහන්නේ ඒකයි මේ මොන තරම් ගෝත්‍රිකද? කෝටාභය ජනාධිපතිතුමා කියන්නේ අපිට මේ ක්‍රමය වෙනස් කරන්න. මම ලේකකෙක් නෙවෙයි අත්තටම. මම ලේකකෙක් වුණා ඉබේට 2001 අපි විපක්ෂයට ගියා එකපාරට. අපේ හඬ සම්පූර්ණ නිහඬ වුණා විපක්ෂය හඬ. අපිට පත්තරයක් නැහැ. විද්‍යුත් මාධ්‍ය මුකුත්ම නැහැ. අපේ දුක කියන්න ක්‍රමයක් නැහැ. පරණ මේ තිබුණු පත්තරේ නැවත ප්‍රාණවත් කරා අපේ පක්ෂය. මට නියම වුණා ඒකේ තියෙන ආර්ථික විද්‍යා ලිපි ලියන්න කියලා. එහෙම තමයි මම ওই තීරු ලිපි ලියන්න පටන් ගත්තේ. අම ලංකාදීපෙන් ආරාධනාවක් ආවා ඉරිදට ලියන්න කියලා ලිපියක් කොලම් එකක්. ඒකෙන් තමයි පටන් ගත්තේ. දැන් අවුරුදු 20ක් ඉබේ ඇති වෙච්චි ලේකකෙක් මේ. එක්සත් ජාතික පක්ෂයේ පවතින අභ්‍යන්තර කිසිදු ගැටලුවක් විසඳා ගැනීමට නොහැකි වී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ පැවති කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී එම අර්බුද තවත් වැඩි වූ බවයි පාදුක්ක කල්ටුවාව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. රටේ නිදහස ජාතික ස්වාධීනත්වය විදේශවලට විකුණපු යටපත් කරපු ආණ්ඩුව ගෙදර ගිහිල්ලා තියෙනවා. ගෙදර ගියා විතරක් නෙමෙයි තමුන්නාන්සලා දුන්නු ජනතා තීන්දුවේ දෝංකාරේ එන හඬ සිරිකොත ඇතුලේ වදිනවා. සිරිකොත ඇතුලට වැදුණා තමුන්නාන්සලා ගහපු කම්බුල් පාර. පේනවනේ එකාට එකා නෑ. සිරිකොත රැස් වුණොත් ඇතුලේ කලබල. එක කට්ටිය මහා පොළවේ ඉඳ ගන්නවා නායකයාට විරුද්ධව. අනිත් කට්ටිය නැගිටලා යනවා ඉන්නේ නෑ කියලා. නායකයා පිටපස්සෙන් බහලා ගෙදර යනවා. කවුද නායකයා කියලා නායකයෝ දෙන්නේ කතා කරනවා. මෙහෙම වෙලක් එක්සත් ජාතික පක්ෂයට හීනකින් හරි හිතුවද? ඒක කරේ ඔබ රට මේක තමයි ලංකාවේ දේශපාලන පණිවිඩය. දැන් මේ පණිවිඩය අපි ඉස්සරහට ගෙන යාම සඳහා මේ ජනවරම ශක්තිමත් කිරීමට එදිලා ඉන්නවා. කොරෝනා වෛරසය ලෝකේ පුරා ව්‍යාප්ත වීමත් සමග සිදු වූ මරණ සංඛ්‍යාව 1018 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගයේ ආසාදනය වී ඇති සංඛ්‍යාව 43095ක්. ඊයේ දිනේදී නව කොරෝනා වෛරසයේ ආසාදිත රෝගීන් 2478 දෙනෙකු චීනෙන් වාර්තා වුණා. වෛරසයේ ආසාදිත පුද්ගලයන් 4000ක් පමණ සම්පූර්ණ සුවය ලබා චීනයේ රෝහල් වලින් පිටත්තු ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. වෛරසයේ පාලනය කිරීම සඳහා විවිධ රටවලින් අත්හදා බැලීම් සිදු කරමින් පවතිනවා. ලෝ පුරා වෛරසයේ ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් විද්‍යාඥයින් ඊට ප්‍රතිවෛරසයක් සහිත එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා පර්යේෂණ පවත්වමින් සිටිනවා. චීනයේ වෛරසයේ ආසාදිත පුද්ගලයන් සමග සමීපව කටයුතු කළ අයෙකු වේ නම් ඔවුන් හඳුනාගෙන අවදානම් නිවේදන නිකුත් කිරීමට නව ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර තිබෙනවා. තමන්ගේ නම ජංගම දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය එම යෙදවුමට ඇතුළත් කළ විට වෛරසයේ ආසාදනයේ වුවන් සමග තමන් සමීප සම්බන්ධතා පවත්වා තිබේද යන්න තොරතුරු ලබා ගත හැකි. වුහානි හුෂෙන් ෂාන් රෝහලේ නව කොරෝනා වෛරසයේ වැළඳී සිටින රෝගීන් වෙනුවෙන් ක්ෂණිකව ප්‍රතිකාර ලබා දීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
කරනවා 5G තාක්ෂණයෙන් සැලසුම්ලත් රෝග විනිශ්චය පද්ධතියක් භාවිත කරමින් බරපතල රෝගීන්ගේ රෝග දුරස්තව විනිශ්චය කිරීම මෙම පද්ධතිය හරහා සිදු වෙනවා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා යොදවා ඇති අතර ශ්වසනය හෘද රෝග බෝවන රෝග යන අංශ ආවරණය වන පරිදි රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු සලසා තිබෙනවා මේ අතර මෙරට ගුවන්තොටුපළ කාර්යමණ්ඩලයේ හෝ ගුවන් සේවා කාර්යමණ්ඩලයට වෛරසයේ පැතිර ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා කොරෝනා වෛරසය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝගීන් පැමිණීම අවම කිරීමටත් ඒ පැමිණෙන රෝගීන් කල්ැතුව හඳුනා ගැනීමටත් වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන්තොටුපළ සේවා සමාගමත් සමග සහ අනිකුත් බලධාරීන්ගේ එකතුවෙන් අපි දියත් කරලා තියෙනවා ඒ ප්‍රතිඵලයක් හැටියට මෙම ගුවන්තොටුපළේ කාර්යමණ්ඩලයට හෝ ගුවන් සේවා කාර්යමණ්ඩලයකට හෝ මගීන් අතරට මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩකට අවම කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන තොරතුරු මත එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන ලෙස මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු සුරත්සල් බලපත්‍ර හිමි කිසිවෙකුට මෙවර මැතිවරණයේ අපේක්ෂකත්වයේ ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා අමාත්‍යප මහසභාව ඉල්ලා සිටිනවා එම සභාවේ සභාපති අතිපූජ්‍ය ඉත්තේපානේ ධම්මාලංකාර මහානායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ එවැනි පුජ්‍යලීන්ට අවස්ථාව ලබා දීම තුලින් රට ආරම්භ කර ඇති නව ගමනට බාධා සිදුවන බවයි. පානෙල් මදසාරෙන් අනිකුත් මාද්‍රව්‍ය පාවිච්චියෙන් මේ යන සංඛ්‍යාව. පවුල් 450ක් සිටින ගම්මානයකින් වසරකට රුපියල් කෝටි 2.5ක් දුම්වැටි සහ මදසාර වෙනුවෙන් වැය වෙනවා සාමාන්‍ය ජනතාවට. ගම්මානයක් ගත්තොත් වසරකට රුපියල් කෝටි 2.5ක් දුම්වැටි සහ මදසාරයන් භාවිතයට වැය වෙනවා. ජනමතය අපි දන්නවා 2020 මැතිවරණයේදී බාර් පර්මිට් තියන අයට අපේක්ෂකත්වයේ එපා ඡන්දය දෙන්න කිපා කියලා අපේ බරපතල ඉල්ලීමක් තියෙනවා ඉදිරියට. බාර් පර්මිට් තියන කිසිම කෙනෙකුට අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්න හොඳ නැහැ. ඒක අපි බලවත් සේ ඉල්ලීමක් කරනවා ආරජෙන්. ඒ අයට ඡන්දය දෙන්නත් එපා කියලා අපි ඉල්ලා සිටිනවා. විදේශ අධ්‍යාපනය සඳහා අධ්‍යයන සංඛ්‍යාව අවම කිරීම සඳහා මෙරට අධ්‍යාපන අවස්ථා පුළුල් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ වෙත ගිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හි කටයුතු සොයා බැලුවා. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.සී. අරියදුරේ මහතා සහ පීඨාධිපතිවරුන් සමගද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්තුවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාකප්පල් කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම පිළිබඳ සොයා බලන බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහිදී ප්‍රකාශ කළා. වර්ෂයකට 20000ක් ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ගැන කලකිරිලා පිටරටට යනවා. වර්ෂයකට මේ ජාතිය සතු මුදල් වලින් බිලියන 50කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශවලට ඇදිලා යනවා. මේ රටේ අධ්‍යාපනයේ වැටෙන්න වැටෙන්න අර ජාවාරම්කරුවන්ගේ මනදොල සැපිරෙනවා. ඒ සඳහා කවුරු හෝ මුදල් ගෙවලා පාවිච්චි කරනවද කියන එක පිළිබඳ විශේෂ විමර්ශනයක් කළා. ජාතිය ආරක්ෂාවට වැදගත් වෙනවා. දරුවන්ගේ ආරක්ෂාවට දෙමෝපියන්ගේ ආරක්ෂාවට ඒ වැදගත් වෙනවා කියලා මම කල්පනා කරනවා. මෙවන විට වසදමා ඇති සියලුම කර්මාන්ත ශාලාවල කටයුතු යලි ආරම්භ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහතා මෙම අදහස් පළ කළා. ඇතම් කර්මාන්ත ශාලා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ යලි ආරම්භ කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පිගන් සංස්ථාවට අයිති උඩු සුඩාන් කර්මාන්ත ශාලාවත් ඒ වගේම මයිංගනේ තියෙනවා තවත් වසාදම්පු කර්මාන්ත ශාලාවක් ඒ දෙකම මාර්තු මාසයේ ඇතුළත යලි විවෘත කරන්න. ඒ මගින් ඒ ප්‍රදේශවල ජනතාවගේ දූදරුවන්ට රැකියා අවස්ථා උත්පාදනය වීමත් සිදු වෙනවා. ශ්‍රී ලංකා පිංගන් සංස්ථාව සතුව තිබෙනවා කර්මාන්ත ශාලා 9ක්. දැන් අපි ඒ වසා දාලා තියෙන 9න් දෙකක් තමයි මාර්තු මාසයේ ඇතුළත පටන් ගන්නෙ. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර ඇතුළත ඉතුරු 7ක් සම්පූර්ණයෙන් විවෘත කරන්න. එමගින් වසරකට පිටරටට යනවා රුපියල් මිලියන 4000කට වැඩි මුදලක් උළු ලංකාවට ගෙනීම සඳහා
මේ රටෙන් එළියට යන්නේ මුදල නතර කර ගැනීම සඳහා මේ කර්මාන්තශාලා සියල්ලම මේ වසර ඇතුළත ආරම්භ කරනවා වාලච්චේන කඩදාසි කම්මලේ අකර්මණ්‍ය කොට තිබෙන යන්ත්‍ර සූත්‍ර සියල්ලම දැන් යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ඉංජිනේරු බලකායන් විසින් අලුත් වැඩියා කරමින් තිබෙනවා අමාත්‍ය මණ්ඩලයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් හෝ කිසිදු මුදලක් අපි ලබාගෙන නැහැ ඒ වාලච්චේන කඩදාසි කම්මල යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපි ගන්න පියවර වෙනුවෙන් පිළිකා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට මරණ 38ක් සිදු වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරජ් පෙරේරා මහතා පවසනවා වසරකට පිළිකා රෝගීන් 23000කට වැඩි පිරිසක් වාර්තා වන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ ලංකාවේ 2018 දී අලුතෙන් පිළිකා රෝගීන් 23530ක් වාර්තා වෙලා තියෙනවා ඒකට අපි එක දිනයකට ගත්තොත් එහෙම මේ කතා කරන හැම දිනකටම අලුත් පිළිකා රෝගීන් 64 දෙනෙක් අඳුන ගන්නවා ආවුද්දකට පිළිකා නිසා සිදුවන මරණ 17013ක් හැටියට එතකොට ඒක දිනකට අපි සම්පාත කළොත් දිනකට මරණ 38ක් විතර ඒ වගේම දැන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 50කට වැඩි සංඛ්‍යාවක් සේවයේදී සිට නිසා දැන් දිස්ත්‍රික් මහවල් දක්වාත් පිළිකා ප්‍රතිකාර සේවාවල් පටන් අරගෙන තියෙනවා ඉතින් ඔක්කොම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මකයි සැමදේටම මහගමේ යමේ අවශ්‍යතාවයක් නැති නිසා වහාම ළඟම තියෙන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන යොමු වීම තමයි ඉතාල දගත් වෙන්නේ දැන් පොත් කිහිපයක් ලුහුඩින් මහරගම පොලිස් වසමේ යාචකයන් ලෙස හැසිරුණු පිරිසක් වැඩිහිටි නිවාසවලට යොමු කිරීමට මහරගම පොලිසිය කටයුතු කළා. එම පිරිස පොලිසිය බහරයට ගැනීමෙන් පසු දේශමාන්‍ය සඳුන් දොළමුල්ල පදනම හා ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පිරිසිදු කර වැඩිහිටි නිවාසවලට යොමු කෙරුණා. මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මතයි මෙම කටයුතු සිදු කෙරුණේ. අධ්‍යාපනයේ තුලින් ප්‍රචණ්ඩ අන්තවාදී පිටුදකීම පිළිබඳ යුනෙස්කෝ දකුණු ආසියා කලාපීය වැඩමුළුව කොළඹදී පැවැතුණා. ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි වැඩමුළුව සංවිධානය කර තිබුණේ. ලබන 16 වෙනිදා දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනවා. මොරටුව නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. මොරටුව ජනතාවගේ වරිපණම් බදු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කෙරුණා. 72 නිදහස් සැමරුම වෙනුවෙන් ඇමරිකාවේ නිව්යෝක් නුවර සිටින ශ්‍රී ලාංකික ජනතාව එක්ව සැමරුම් උත්සවයක් පැවැත්වුවා. නිව්යෝක්, නිව්ජර්සි සහ කොනෙටිකට් ප්‍රාන්තවල ජනතාවයි මේ සඳහා එක්ුණේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති ක්ෂණුකා සෙනවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. සාදර රූපයිනේ දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk